අපේ වෛද්‍ය සභාව නිර්දේශයක් කරලා තියෙන්නේ සෑම මිනිහක්ම වල දාන්න නෙමෙයි අනිවාර්යයෙන්ම පුච්චන්න ඕනේ පැය ගණනාවක් තියෙනවා පැයක මේ කියන්නේ තියෙන උෂ්ණත්වය අනුව පුච්චලා තමයි මේක සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් කියලා තීරණය. එතකොට මේ තීන්දුව අරගත්තේ මේ රටේ සිංහල බෞද්ධ රටක් කියලා තීරණේ මතවත් වෙනත් ආගම් ඉන්නවා කියලා මතේවත් නෙමෙයි. සෑම දෙනාටම සෞඛ්‍යමය පැත්තෙන් ආරක්ෂාව සඳහා. ඒ ආරක්ෂාව සඳහා ගත නිර්දේශය ගැසට් කරලා ඒ අනුව වෛද්‍ය සභාව දීපු නිර්දේශයම ගැසට් කරලා මේක අරගෙන තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අපි කවුරුවත් විරුද්ධ නැහැ. එතකොට අපි ඒකේ කිසිම කෙනෙක් ඉල්ලුවේ නැහැ බෞද්ධයන්ට පාංශු කුල දෙන්න ඕනේ. ඊගාවට අපේ අර සම්ප්‍රදායත් වෙන දකුණු පළාත්වල වැඩිහිටියෙක් ඉඳිද්දි බාල අය මැරුණොත් එහෙම මේ මිනිහ පුච්චන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දකුණු පළාත සම්ප්‍රදායත් වෙන. ඒ සම්ප්‍රදාය කපුරු අපි ඉල්ලුවෙත් නැහැ. ඊගාවට මුස්ලිම් දෙමළ ජනතාව ඉල්ලන්නේත් නැහැ. ඒගොල්ලොන්ට මිනිහ ඒගොල්ලොන්ගෙත් තියෙනවා සම්මතයක් මිනිහ බල දාන්න ඕනේ කියලා. ඒ සම්මතය මේව කරෙත් නැහැ. අපෙත් තියෙනවා බෞද්ධ සම්ප්‍රදාය අනුව සාමාන්‍ය මේ පංචස්කන්ධේ මහ පොළොවට පස්සෙලා යන්න ඕන සතුන්ට කන්න. ඒ කියන්නේ මේ පොළවේ ඉන්න සතුන්ට කාලා දාන්න. ඊගාට ගහකට මේක සාරවත් වීම සඳහා මේක අපි පොළොවට දාන්න කියලා තියෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් අපි ඉල්ලුවේ නැහැ. ඒතකොට අපි අහන්නේ ඇයි මුස්ලිම් වීම නිසා මේ මිනිහ වල දාන්න දෙන්න ඕනේ කියලා නීතියකට ගේන්නේ මොකටද? දැන් අපි දාන්න ඕනේ දැන් ඊයේ පෙරේද වෙනකොට මේ කරාපිටේ ඩීපෙසර් වල දාලා තියෙනවා මිනිහ ටික. සාමාන්‍ය සම්ප්‍රදාය අපි දන්න සම්ප්‍රදාය අනුව මුස්ලිම් මේවක අනුව මැරුණාට පස්සේ පැය 24ක් යන ඉස්සලා හොදලා මොනවාද මේ සුවඳ ගල්වල ඉවරලා ගිහිල්ලා වලකට දානවා. දැන් ඒකකොට දැන් මේක දීපෙසරකට දැන් මම මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් කඩලානේ. එතකොට කුරානයේ නෙමෙයිද මේක තියෙන්නේ? එතකොට මේ කරන්නේ මොකද්ද මේ? අලිස් සබ්රි මහත්මයා මන් දන්නේ නැහැ කෙසේ වෙතත් මේ අන්තවාදීන්ගේ ක්‍රියාදාමයක් තමයි මේ බල මේ ක්‍රියාවට නගලා තියෙන්නේ. අන්තවාදයක්. එතකොට ඒ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලකයොත් ඉන්නවා. දැන් සජිත් මහත්මයාලාට දැන් නන්නත්තර වෙලානේ තියෙන්නේ කියලා. සාමාන්‍ය දේශපාලන අපි සමාජ ක්‍රමය අනුව නන්නත්තරලා කියන්නේ. ඒ කියන්නේ දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් පිරිහිච්ච පක්ෂයක් විදිහට තමයි සජිත් මහත්මයාලා දැන් සමාජගතලා තියෙන. එතුමාලට එල්ලෙන තැනක් නැහැ. අර දියේ ගිලෙන මිනිහා පිදුරු ගහේ තෙල්ලෙන වගේ සජිත් ප්‍රේමදාස මහත්මයාලට දැන් එල්ලෙන තැනක් නැතිකමට මේ මිනිහක් අල්ලගෙන මේ මිනිහ මොකද්ද භූම දාන්න ඕනේ කියලා භූම දානය කරන්න ඕනේ කියලා මතයක් ගේනවා. ඒක මොකද්ද මේ රටේ නීතියක් නීතියක් හැදුවාම මේ නීතිය වෙන එක එක්කෙනාට එක එක විදිහට හදන්න සජිත් මහත්මයාට මොලයක් නැද්ද? සජිත් මහත්මයා කියලා කියන්නේ අපි හිතන්නේ උගතෙක් කියලා. දේශපාලන පක්ෂයක නායකයෙක්නේ. එතකොට එතුමාට යම් මොලයක් තියෙන බෑ. මේක රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය එක එක්කෙනාට එක එක විදිහට වෙන්න බෑනේ. එතකොට ඒ නීතිය හැමතෙම සාධාරණයි. ඉතින් එයා කියනවා නම් භූම දාන කටයුතු කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙදර වත්තේ ලොකු වලක් කපලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා එතුමාට මේ මිනිහ ටික වල දාන්න.